ඔන්න ඉතින් මම ඔයාලත් එක්ක හදන්න යන්නේ රසම රස චීස් කොත්තුවක්. ඉතින් මේක ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මම කියන්න අද මම මොනවද ගන්න කියලා. මම මේ විදිහට චූටි කපාගත්ත පරාට ටිකක් ගන්න. ඔයගොල්ලෝ පරාට හදන්න දන්නේ නැත්නම් මගේ channel එකේ පරාට හදන වීඩියෝ එකක් තියෙනවා. මම description box එකේ link එක දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. ඒත් එක්ක මම මේ විදිහට චූටි කපාගත්ත ලීස්ට් එකක් ගන්න. ඒ වගේම චූටි ට ගාගත්ත කැරට් ටිකක් මේ විදිහට සුදුරුණු බිත්තියක් ගන්නවා. ඒත් එක්ක මම කරමින්ජෙක් එකක් ගන්නවා. ඒ වගේම මිරිස් කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු මම අරගෙන තියෙනවා. මේ විදිහට fresh milk ml 170ක්. ඕගොල්ලන් fresh milk නැත්නම් ගෙදර තියෙන කිරි පිටි ටිකක් ගන්න පුළුවන්. ඒ කරලා දෙයක් ගන්න පුළුවන්. මම මේ විදිහට අරගෙන තියෙනවා ඉන්නේ කපාගත්ත මාළු මිරිස් කරලෝගේ ලොකු ලුණු ගෙඩියකුයි. ඒත් එක්ක මම ප්‍රොසෙස් චීස් අරගෙන තියෙනවා මේ විදිහට ග්‍රෑම් 25ක්. ඉතින් දැන් ඉතින් බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි තාච්චි මේ විදිහට ලිපේ තියලා තාච්චි ටික රත් වෙද්දි මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා. අපි තෙල් එක මේ විදිහට රත් වෙද්දි මම කරපින්ත ටිකයි සුදුරුම ටිකයි මේ විදිහට පුස්සට කපලා ඒක කරගන්නවා. දාගන්නවා ටිකක් මේ සැඳි භාගයක් විතර. මම අද දෙන්නෙක්ට 3 දෙනෙක් විතර තමයි මේක හදන්නේ. ඉතින් මේක රුපියල් 100කට අඩු මුදලකින් ඔයගලන්ට හදාගන්න පුළුවන්. මොකද පරාටත් විතර හදාගන්න ඕන. මොකද මම පරාට හදන වීඩියෝ එකක් දාලා තියෙනවා හරිම ලේසි. මම මේක එකතු කරගත්තට පස්සේ හොඳට ආයි ටිකක් මිශ්‍ර කරගන්නවා. සම්පූර්ණයෙන්ම විනාඩි 2ක් විතර වෙලාවක් මේක ලිපේ තියාගෙන තියෙනවා. මම මේ වෙලේදී අපි ෆ්‍රෙෂ් මිල්ක් ටික මේකට එකතු කරගන්නවා. මතක තියාගන්න ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරන්න කලින් චීස් කැල්ල දාගෙන ඔයගලට ඕන නම් චීස් කැල්ල කැලි වලට කඩලා දාගන්න පුළුවන්. චීස් කැල්ල දාගෙන ඒක උත්තර ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්න. ඉතින් මම මුලින්ම මේ විදිහට අපි චීස් කැල්ල එකතු කරගන්නවා. මම ඒත් එක්ක මේක උත්තර අපි ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. ඔයාලා චීස් නැත්තම් ප්‍රශ්නයක් කරගන්න එපා. ෆ්‍රෙෂ් මිල්ක් ටික වැඩිපුර එකතු කරගන්න. කියන්නේ මිලිලීටර 750 වෙනකොට ඔයගලට මිලිලීටර 250ක් එකතු කරලා ටිකක් වැඩි වෙලාවක් ඉපේ තියාගන්න. ඔයගලට ඔයගලන්ට වගේම රසක් ගන්න පුළුවන්. මම මේ ටික එකතු කරගත්තට පස්සේ චීස් කැල්ල හැන්නේ පොඩි කරන ගම මේ හොඳ මිශ්‍ර කරගන්නවා. මත් තියාගෙන මම කරගෙන තියෙන ප්‍රොසෙස් ටික. මාළු මේ චීස් කැල්ල ෆ්‍රිජ් එකට දෙන්න ටික කරගන්න හරි ලේසි. අපි චීස් කොට්ටු වගේම චීස් තියනවා. මම මේක
හේදී ලිප ඕෆ් කරගත්තට පස්සේ මම හීනට කපාගත්ත ලුණු ලුණු කිරියයි මල් මිස් කරලා එකතු කරගන්නවා. මම මේක අන්තිමටම එකතු කරගන්නේ මොකද එතකොට අපේ මල් මිස් ටිකයි ලුණු ටිකයි හොඳට ෆ්‍රෙෂ් කරගතියි අපිට හැපෙනවා. හදාගත්ත චීස් හැදෙන අපේ චීස් කොත්තුව. ඉතින් ඔයගොල්ලන්ට හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලට විතර පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔබට මගේ මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel subscribe කරන්න. ඒ වගේම ඉතිහාසෙත් කියන බෙල් එකක් ගන්න. ඒ වගේම අලුත් එක share කරගන්නම් click කරන්න එපා. ඉතින් අදට මම ගිහින් එන්නම්.